නොගසවන එක්ක එකතු වෙන ඔබට හරවත් වූ දේ යහපත් වූ දේ ඔබට අවශ්‍ය වෙන දේ අපි හැමදාමත්ම ලබා දෙනවා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනය ගැන. දරුවාගේ උසස් අධ්‍යාපනයෙන් වෘත්තිකයෙක් බවට ඔබේ දරුවා පත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මොන වගේ පැත්තකින්ද යනවට ඔබ කැමති? සමහර වෙලාවට නීතිවේදියෙක් විදිහට ඔබේ දරුවා දකින්න ඔබ කැමති නම් ඔන්න මේ දවස්වල ඒ වෙනුවෙන් ලොකු ඉඩකඩක් ඔබට පෙන්වලා තියෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙන්නේ. APIIT ආයතනය සම්බන්ධව දන්නවා නීති ප්‍රවේශය ගැන කතා කරද්දී නීතිවේදියෙක් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් APIIT ආයතනයත් එක්ක එකතු වුණොත් ඒ සිහින සබය කරගන්න පුළුවන් කියලා ඔබ දන්නවා. අපි සූදානම් අද ඒ ගැන වැඩිදුරටත් කතා කරන්න ඔබත් එක්ක මේ ගැන කතා කරන්න අපි එන්න කියලා ආරාධනා කළා නීතිඥ මෙලෝෂා දොඩංගුරට, කතිකාචාර්ය APIIT නීතිපීඨයේ අයිබන් උපතුමියට, ඒ වගේම නීතිඥ සමීර සිල්වා කතිකාචාර්යතුමන් අපිත් එක්ක හදුවා. අපි මේ දෙදෙනාත් එක්කයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමීර මහත්තයා අපිට පැහැදිලි කරන්නකෝ, APIIT ආයතනයේ මගින් මොන වගේ පාඨමාලාද තියෙන්නේ නීති ප්‍රවේශයේ, එහෙම නැත්නම් නීතිඥයෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයට? ඔව්, හොඳ ප්‍රශ්නයක්. මුලින්ම මම APIIT ආයතනය පිළිබඳ යම් කිසි හැඳින්වීමක් කරන්නම්. අප 99 වසරේ තමයි ලංකාව තුළ ආයතනය ආරම්භ කරන්නේ. නීතිපීඨයේ ඇතුළත්ව කළමනාකරණ සහ IT වශයෙන් පීඨ කීපයක් අපි පවත්වනවා. නීතිපීඨයේ 2009 වසරේ අපි ආරම්භ කරනවා. 2009 සිට අද දක්වා අපි සිසුන් බොහෝ දෙනෙක් අපෙන් අධ්‍යාපනය ලබා දැන් ලංකාව තුළත් ලංකාවෙන් පිටත් විදේශයන්වලත් නීතිඥවරුන් ලෙස කටයුතු කරනවා. අපි දැන් කාලයත් සමග අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. පටන්ගෙන්ම ෆුල් ටයිම් ඩිග්‍රී කෝසස් අපේ හඳුන්වා දුන්නා. දැන් අපි විශේෂයෙන් පාර්ට් ටයිම් ප්‍රෝග්‍රෑම් එකක් පවත්වාගෙන යනවා. විශේෂයෙන් රැකියාවක නිරත වෙන කෙනෙක්ට අපි සෙනසුරාදා සහභාගී වීමෙන් තමන්ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන යන්න පුළුවන්. සෙනසුරාදා පමණයි පවත්වන්නේ. අනිත් සිසුන්ට අපි කියනවා ෆුල් ටයිම් කෝස් එකක් කියලා. සතිය දවස් පහ පවත්වාගෙන යනවා. ඒගොල්ලන්ට අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් දැන් තියෙන ප්‍රායෝගික ගැටලු වෘත්තියක නියැලෙන කෙනෙක්ට උදාහරණයක් ලෙස මාධ්‍යවේදියෙක් ගත්තොත් නීති දැනුම යම් ආකාරයකින් තමන්ට උදව්වක් වෙනවා තමන්ගේ රාජකාරිය කරගෙන යද්දී. එහෙම අයට අපි හඳුන්වා දී තිබෙන පාර්ට් ටයිම් කෝස් එක පවත්වාගෙන යන්න පුළුවන්. මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව LLM යනුවෙන් හඳුන්වන පශ්චාත් අධ්‍යාපනයත් නීති ක්ෂේත්‍රය අපිට හදාරන්න පුළුවන්. ඊට අමතරව ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රම් එක කියලා අපි කියනවා. පදනම් ප්‍රෝග්‍රම් එකත් මං හිතන්නේ මෙලුෂාමින් පසුව විස්තරාත්මකව පැහැදිලි කරයි මොන වගේ අවශ්‍යතාවන්ද සපුරා සැපිරිය යුත්තේ කියලා. එහෙම පාඨමාලා ගණනාවක් තියෙනවා ඔබගේ අවශ්‍යතාවයන් සුදුසුකම් මත සම්පූර්ණ කළ හැකි. විශේෂයෙන් කියන්න ඕනේ අපේ කොළඹ දැන් නුවර ශාඛාවක් පවතිනවා. අදාළ අධ්‍යාපන කටයුතු වලට අමතරව පරිබාහිර කටයුතු ළමයින්ගේ දැනුම වර්ධනය, ආකල්ප වර්ධනය විශේෂයෙන් මේ දවස්වල වැදගත්. ඒ සම්බන්ධයෙන් විවිධ දේවල් අප ආයතන තුළ ක්‍රියාත්මක වෙනවා. හොඳයි මෙලෝෂා, දැන් APIIT ආයතනය කියලා කියපහම ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න නමක් බවට පත් වෙලා තියෙනවා. දරුවන් ගොඩක් දෙනෙක් අධ්‍යාපනයේ ආධාරපු තැනක් බවට පත් වෙලා තියෙනවා. වර්තමානයේ කිසියම් කෙනෙක් එනවා නම් පාඨමාලාව සඳහා නීති හදෑරීම් කරන්න, මොනවද යාට තියෙන සුදුසුකම් බඳවා ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? ඔව්, දැන් සුදුසුකම් ගැන පොඩ්ඩක් කිව්වොත් අපේ පදනම් පාඨමාලාවට බැඳෙන්න කැමති දරුවන්ට, ඒ කියන්නේ අපේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට සාමාන්‍ය පෙළ විභාගයෙන් සාමාන්‍ය සමර්ථ පහක් සහ ඉංග්‍රීසි භාෂාවට සී සමර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. දැන් අපේ ප්‍රධාන උපාධිය කියන්නේ නීති උපාධිය LLB ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඒකට බැඳෙන්න කැමති දරුවන්ට නම් අවම වශයෙන් අපොස උසස් පෙළ විභාගයෙන් S සමර්ථ තුනක් සහ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි භාෂාවට සී සමර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. දැන් පශ්චාත් උපාධියට බැඳෙන්න කැමති දරුවන්ට එක්කෝ උන්ට නීති උපාධියක් උන් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී තියෙන්න ඕනේ. ඒක නීතිඥ විභාගය සමත් වුණත් ඇත්තටම ඇති දරුවන්ට. බඳවා ගැනීම ඇත්තටම අපි දැන් බඳවා ගැනීම කටයුතු ආරම්භ කරලායි තියෙන්නේ. දැනටත් අපි ඒ කටයුතු කරගෙන යනවා. දැන් මාර්තු මාස අගතෙක් දරුවන්ට පුළුවන් APIIT නීති පාසලට පැමිණ ඕනෑම පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. දැන්
පාඨමාලා ගැන කතා කරනකොටකොත් පූර්ණ කාලීනව පාඨමාලා කරන්නත් පුළුවන්. එම නැතිනම් සෙනසුරාදාට කැවිදලා අර්ධ කාලීන විදිහට පාඨමාලාව කරන්න පුළුවන්. කාලය කොච්චර කාලයක්ද සාමාන්‍යයෙන්? දැන් අපේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට කියන්නේ පදනම් පාඨමාලාවට අවුරුද්දකින් දරුවන්ට කම්ප්ලීට් කරන්න පුළුවන්. දැන් LLB ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක, ඒ කියන්නේ නීති උපාධිය, ඒකට අවුරුදු 3ක් යනවා. පශ්චාත් උපාධියටත් අවුරුද්දක් තමයි යන්නේ. හරි. දැන් ඔන්න දැන් අපි නම් කැමති අපේ දරුවෝ යවන්න. එහෙම නැත්නම් ඔබ කැමැත්තෙන් ඉන්න පුළුවන් වෘත්තිකයක විදිහට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා නීති වේදිකාවක් එන්න කියලා. දැන් අපි මේවත් එක්ක සම්බන්ධ වෙන්න ගත්තට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මුදල් එහෙම කොහොමද දන්නේ ගෙවන්න ඕන සමීර මහත්තයා? අපිට තියෙන විදිහට ටික ටික ගෙවලා ළමයාට අධ්‍යාපනය දෙන්න ක්‍රමවේද තියෙනවද කියලා අම්මලා කල්පනා කරනවා. මොකද ආර්ථිකයත් එක්ක විවිධ ගැටලුත් එක්ක ජීවත් වෙන කාලෙක අපි ඉන්නේ. කොහොමද මේ දේවල් සලසුම් කරලා තියෙන්නේ? ඔව්, විශේෂයෙන් මේ කාලේ මම හිතන්නේ බොහෝ දෙනෙක්ට ආර්ථික ගැටලු තියෙනවා කියන එක සත්‍යයි. තමන්ගේ අවශ්‍යතාවය අනුව අපි කියනවා ටේලර් මේඩ් කියලා. තමන්ට ගෙවන්න පුළුවන් ආකාරයට අපි සැලැස්මක් හදලා දෙනවා අදාළ කාලය තුර කෝස් ෆී එක සහ අනිකුත් මුදල් ගෙවා අවසන් කිරීමට. මෙන්න මේකයි තියෙන එකම ක්‍රමේ, මේකයි තියෙන විකල්පය කියලා මම කියන්නේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක කතා කරොත් තමන්ට ප්‍රායෝගිකව මොකද්ද තියෙන ගැටලුව, ඒකට අපි විසඳුමක් දෙනවා. ඒ කියන්නේ ළමයාගේ අධ්‍යාපනයට මූලික තැන දීලා තමයි වැඩ කරන්නේ. අධ්‍යාපනයේ මූලික කරගෙන තමයි අනිකුත් කටයුතු අපි සකස් කරලා තියෙන්නේ. විශේෂයෙන් මුදල් ගැටලු අවුරුදු 3ක් ගත්තහම දෙමාපියන්ට රැකියාවක් අහිමි වෙන්න පුළුවන්, ගෙදර කෙනෙක්ට අසනීපයක් වෙන්න පුළුවන්. එතකොට මුදල් ඒ දෙයට යෙද වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. එවැනි අත්දැකීම් අපිට තියෙන හන්ද තමයි අපේ ඉදිරිපත් කරලා තියෙනවා. තමන්ගේ ගැටලු අපිට කිව්වහම අපි ඒ ගැටලුවට සරිලන විසඳුමක් ඒ දරුවට ලබා දෙනවා. හොඳයි. දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරද මෙලෝෂා පාඨමාලා පැවැත්වෙන්නේ කොහොමද? ඔව්, ඇත්තටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි අපි පාඨමාලා පවත්වාගෙන යන්නේ. ඕනෑම පාඨමාලාවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි. ඉංග්‍රීසි දුර්වල කෙනෙක් ඉන්නවා නම් අපි හිතමු ඔබ කියන සුදුසුකම් ටික සපුරලා තියෙනවා. හැබැයි මේ පාඨමාලා කරගෙන යන්න දැනුම අඩුයි. ඒ දරුවන් වෙනුවෙන් මොනවද කරන්නේ? ඔව්, ඇත්තටම මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය පිළිබඳව විවිධ පිළියම් ලබා දී තියෙනවා APIIT නීති පාසලෙන්. පළමුවෙන් මම කියන්න කැමතියි, දැන් ඕනෑම ලෙක්චර් කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා දරුවන්ට ඕනෑම විදිහකට උදව් උපකාරයක් දෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව. ඊට අමතරව APIIT නීති පාසලේ ඉංග්ලිෂ් ලැංග්වේජ් සෙන්ටර් එක මගිනුත් දරුවන්ට පුළුවන් ඕනෑම උදව් උපකාරයක් ලබා ගන්න. දැන් තවද දැන් දරුවන්ගේ විෂය පද්ධතියෙත් විවිධ විෂයන් තුළින් දරුවන්ට අපි තව තවත් ඔවුන්ගේ තියෙන දැනටමත් තියෙන ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරනවා. දැන් පළවෙනි අවුරුද්දේ ලීගල් ඉංග්ලිෂ් යන විෂය ඔවුන් ඉගෙන ගන්නවා. දෙවැනි අවුරුද්දේ ඇකඩමික් රයිටින් යන විෂය ඔවුන් ඉගෙන ගන්නවා. මේ විෂයන් තුළින් දරුවන්ගේ ලිවීමේ හැකියාව, විශේෂයෙන්ම කථික හැකියාව තව තවත් අපි වැඩි දියුණු කරනවා. ඉතින් මට විශ්වාසයි මේ සියලුම ක්‍රමයන් මගින් දරුවන්ට නීති උපාධිය හැදෑරීමට ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් අපි ලබා දෙනවා කියලා. දැන් උසස් අධ්‍යාපනයකට තමන්ගේ දරුවා යොමු කරද්දී තමන්ගේ දරුවා යන ආයතනය ගැන දෙමාපිය ගොඩක් සැලකිලිමත්. දැන් APIIT ආයතනය 1999 පටන් ගන්නවා, නීති පීඨය 2009 පටන් ගන්නවා. දැන් සෑහෙන ඉතිහාසයක් තියෙන පාසලක් ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. දරුවන්ගේ විනය සම්බන්ධව ඔවුන්ට ප්‍රායෝගික පරිසරයත් එක්ක ජීවත් වෙන විදිය ගැන විශේෂයෙන්ම කියලා දෙනවා කියලා ඔබතුමා කිව්වා. අපි ගැන තවදුරටත් වැඩිපුර කතා කරමු. ඔව්, විශේෂයෙන් දෙමාපියෙක් දරුවෙක්ව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට වේවා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට වේවා එවද්දී සලකා බලන කරුණු කීපයක් තියෙනවා. ඒකෙන් ඔබ නිවැරදිව සඳහන් කළ ආකාරයට එක කරුණක් තමයි දරුවාගේ විනය. අප පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වුවත් අප එංගලන්තයේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තමයි මෙහි පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් ඇතුල් වුණ ළමයා පාසලට ඇතුල් වුණ අවස්ථාවේ පටන් අපි මුලින්ම ඒකට පරිබාහිර අයට කලින් දැනුම් දීමකින් තොරව ඇතුල් වීමක් සිදු කරන්න බැහැ. අපි ළමයා ඇතුල් වෙන ස්ථානයේ ඉඳන් ගෙදර යනකම් අපි කියන්නේ අපේ බාරේ තියෙන කාලය තුළ අපි වගකීම ගන්නවා, අවශ්‍ය පියවර ගන්නවා දරුවන් විනයක් සහිතව පාසල තුර ක්‍රියාත්මක වෙන බවට. ඊට අමතරව අපේ
මං හිතන්නේ මෙලෝෂත් සඳහන් කර අපේ පාඨමාලාවන් ගැන එක විෂයක් තියෙනවා වර්ක් එක්ස්පීරියන්ස් කියලා. ඒකෙදි නීතිඥයෙක් වෙන්න කලින් අපේ නීතිඥයෙක් ළඟ වැඩ කරලා ඒ අත්දැකීම ලබා ගන්න ඉඩ ප්‍රස්තාව සලසනවා. විනය මේකයි කියලා දරුවට කියනවට වඩා අපේ නීති ශිෂ්‍යයෙක් හැටියට පෙන්නනවා නීතිඥයෙක් වුණාම ඔබ මෙහෙමයි කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමන්ගේ වැඩ කටයුතු සිදු කරගෙන යා යුතුයි. අපි නීතියක් දාලා ළමයිට මෙහෙම කරන්න එපා කියනවට වඩා ඔවුන්ට අපි තීරුම් ගන්න ඉඩ සලසනවා මේකයි තමන්ගේ අනාගතයේ තමන් හැසිරිය යුත්තේ ප්‍රායෝගිකව. ඒක මම හිතන්නේ බොහෝ විකල්ප අතරින් හොඳම විකල්පය ළම දරුවාගේ විනය සම්බන්ධයෙන්. දැන් අම්මලා සහ වැඩිහිටි අය ගත්තහම නීතිවේදියෙක් වුණහම සාම්ප්‍රදායික විදිහට උසාවියකට ගිහිල්ලා නඩු කතා කිරීම තමයි දන්නේ. එතනින් එහාට දැන් මේ වගේ පාඨමාලාවක් අදාරපුවම දැන් ලෝකෙ දියුණු වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා. මොන වගේ රැකේ අවස්ථාද විවෘත වෙන්නේ මේ වගේ දරුවන්ට? ඔව්, ඔබ නිවැරදි. සාම්ප්‍රදායික තත්වය නීතිඥයෙක් ලෙස අපි කියනවා ප්‍රයිවට් බා කියලා. තමන් කැමති විශේෂේත්‍රයක කොළඹ හෝ තමන්ගේ නගරයේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ලංකාව තුලත් දැන් විවිධ ශේත්‍ර තියෙනවා. පෞද්ගලික ආයතනයක කළමනාකරණ වේවා, IT වේවා, නීති දැනුම උපකාර වන එවැනි ශේත්‍රවලත් අපේ ළමුන් දැන් බොහෝ පිරිසක් කටයුතු කරනවා. කියන්නේ එක වෘත්තියකට සීමා වෙච්ච වෘත්තිකයන් දැන් අඩුයි. බොහෝ වෘත්තිකයන් වෘත්තීන් දෙකක දැනුම ලබා තියෙනවා. අද තත්ත්වයට ගත්තොත් බොහෝ දරුවන් විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අපි කරන්නේ විදේශගත වෙන දරුවෙක්ට පළවෙනි සුදුසුකම විදේශීය සුදුසුකමක් ඩිග්‍රී එකක් ලංකාවේ සිට හැදෑරීමේ කටයුතු අපි ඉටු කරනවා. අපි දැන් තත්ත්වයට ගත්තොත් අපේ ළමුන් ගෙන් වැඩි කොටසක් මට ප්‍රතිශතයක් හැටිය මෙන්න මේ ප්‍රතිශතය කියලා කියන්න අපහසු වුණත් විදේශ රටවල නීතිඥවරු ලෙස කටයුතු කරනවා. දැන් අපේ කාලය ගත්තොත් අපි නීතිඥයෙක් වෙලා ලංකාවේ අපි අධිකරණ කටයුතුවල යෙදීම තමයි සිහිනය. දැන් දරුවෙක්ගේ අපි පළවෙනි දවසේ අහනවා ඔබගේ සිහිනය මොකක්ද කියලා. ඔවුන් කියන්නේ මට ඕස්ට්‍රේලියාවේ හෝ එංගලන්තයේ අධිකරණයක නීතිඥවරයෙක් ලෙස සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් නඩු කතා කරන්න කැමති. එවැනි දරුවෙක්ට මූලික පියවරට අඩිතාලමක් සැකසීමක් තමයි අපි කරන්නේ. හරි, දැන් අපි කියපු කාරණා ටිකෙන් ඔබට හිතෙනවද අපේ දරුවත් යොමු කළොත් හොඳයි, ඔබත් මේ හා සම්බන්ධ වුණොත් හොඳයි කියලා? එහෙමනම් ඔබට පුළුවන් APIIT ආයතනයේ කොළඹ ශාඛාව තියෙනවා, මහනුවර ශාඛාව තියෙනවා. ඒ තැන් දෙකටම ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. දුරකථන අංක සටහන් කරගන්න කොලයක් පෑනක් අරගෙන ඉක්මනට ලියාගන්න. අපි කියනවා තිරයත් ඔබට දකින්න පුළුවන් කමක් ලැබේවි. 0765 788 788 0765 788 788 තමයි කොළඹ ශාඛාවේ දුරකථන අංකය. මහනුවර ශාඛාවෙන් ඔබට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් 0773 577 877 0773 577 877 කියන දුරකථන අංකයෙන් ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් වෙබ් අඩවිය ඔස්සේත් සම්බන්ධ වෙන්න www.apit.lk වෙබ් අඩවිය ඔස්සේත් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. එහෙමනම් නීතිවේදියෙක් වෙන්න සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනයට යන පාරයි නුගසවෙන්නේ අපිකේ. ඔබ දෙනාට බොහොම ස්තුතියි අද මැදිරියට කතා කළාට.